ඔබ කැමතිද අනුනට උපකාරයක් කරන්ද. ඔබ කැමතිද අනුනට යහපතක් කරන්නට පවත තමාගේ අනුන්ගේත් යහපතා පේක්ෂා කන්න පිංවතා අප්‍රමාදීව ධර්මයමයි හැසිරියයුත්ත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් පිංවතෙක් විසුරුණු ඉරියව්වලින් විසුරුණු වචනවලින් අනුවන හැසිරීම්වලින් ධර්මය ප්‍රමාදීවේනම් එම පිංවතා තමන් පමණක් නොව අනුන්වද ධර්මයෙන් ප්‍රමාදීභාවයටමයි පත්කරන්නේ. පිංවත සිතුවිල්ලෙන් සිතුවිල්ල තෙරුවන්ගේ ගුණයක්ම සිතලා. වචනයෙන් වචනය සම්මා වාචාවක්ම කතා කරලා. ඉරියව්ුවෙන් ඉරියව්ව සතියසිහය පිහිටුවලා ගතකරන නිරහංකාර අප්‍රමාදී ජීවිතය මලින් මලතියලා ගොතපු ලස්සන මල්මාලාවක් වගේ මයි. ඒ ලස්සන මල්මාලාව දැකලා ඇසෙන් දැකලා කනෙන් අහලා මනසින් සිතලා කොච්චරනම් දෙනෙක් සතුටුවෙයිද පිංවත ඔබේ අප්‍රමාදී භාවෙන් ලෝකයාට අප්‍රමාදීභාවය දන් දෙන්න පින්වත් ඔබේ ප්‍රමාදීභාවයෙන් ලෝකයාට ප්‍රමාදීභාවය නම් දන් දෙන්නේ පා අපිට යන්න ගමනක් තියෙනවා අපිට විශ්වාසයෙන් යන්න මාර්ගයක් තියෙනවා අපිට අවබෝධ කොටගන්න දරුමයක් තියෙනවා. අපිට තුන් ලෝකයම අවබෝධ කලාවූ උතුම් ශාස්තුන් වහන්සේ නමක්කින්වා පිංවත අපි ප්‍රමාදී නොවී අප්‍රමාදීවෙමු පිංවත අපිට ඇන කොටාගන්න විවේචනය කරන්න අනුනගේ වැරදිස්ොයන්න කාලයක් ඉතුරු වෙලා නැහැ සිතුවිල්ලෙන් සිතුවිල්ල මෙස් සිතක් නැගෙද්දී සිතුවිල්ලෙන් සිතුවිල්ල අනිත්‍ය සංඥාවක් නැගෙද්ද ප්‍රමාදීභාවය අපේ ජීවිතවලින් පලායනවා අනුනගේ ප්‍රමාධිභාවය හේතුවෙන් සංසාරයේ අපි ප්‍රමාධ වූවා දැන් හොඳටෝමැති අනුනගේ ප්‍රමාධිභාවය ඉදිරියේ ඔබ ප්‍රමාදී නොවී දැක්කදය දැක්කායි කියනතන නවතින්න ඔබට ඇසුනදය ඇසුනායි කියන තැනනවතින්න ඔබට දැනුනදය දැනුනායි කියන තැනනවතින්න පිංවත ලෝකයට ශබ්ද නගලා යන්න දෙන්න ඔබ නිහඬව නවතින්න පිින්වත දැන් ඔබේ සිත දෙස බලන්න. ඔබේ සිත මේ නිමේශේදී සංසිඳිලානේද ඒ සංසුන් සිටෙන් සියලු සත්්‍යෝ නෙදුක්වෙෙත්වා නීරෝගි වෙෙත්වා සුවපත්වෙත්වා යැයි සිටන්න. පින්වත ඉන්ද්‍රීය අසංවරය වේගවත්වෙන ලෝකය ඇතුළ ඔබ සංසුන් ඉඳරන් ඇැති කෙනෙක් වෙන්න අපි ඉදිරියේ තිබෙන ලෝකය ධර්මයටත් විනයටත් විදර්ශනාවටත් බනින ලෝකයක්. පිංවතා අපි සීමාවක්මවා සිහි මුලා වුුණොත් අපේම ඇදිවතේ මළමුත්‍රා තැවරුණත් අපි දන්නේ නැහැ. පිංවත් ඔබ ධර්මයට විනයට විදර්ශනාවට චි ෝ ගරුත්වයක් තිබෙනවා නම් ඔබ අප්‍රමාදී භාවයට ගත් කරනවා නම් ඔබේ ජීවිතය තුළින් සිදුවන පුංචිම වරදක්වුවද ඔබ දකින්නේ මහමිරක් වගේ මයි. පිංවත අවිද්‍යාව පංචනීවරණ නිදහසට ගොඩාක් කැමති. සංස්කාර එම පංචනීවරණ නිදහස උපයන්න කැමති පත, විඤ්ඥානය පංචනීවරණ නිදහස සිත්සේ බුක්තිවිඳින්න කැමති. පිංවත පස්සය යළියලිත් අවිද්‍යාවම ජීවත් කරවන්න කැමති, පංවත පංචනීවර්ණයන්ගේ මංමුලාවූ ලෝකය දෙෙස ලෞකික ප්‍රඥාවය ඇසෙන් බලන්න එවිටෝබ දකින්නේ වර්ධකරුවෙක් නොව අවිද්‍යාවයි. එවිටෝබ දකින්නේ. වරද කරුවෙක් නොව අවිද්‍යාවයි පංවත. ඔබ මොනම හේතුවක් නිසාවත් අතීතය අමතක කරන්නේ පා. ඔබ අතීතය අමතක කොලොත් ඔබේ අනාගතය ගොඩාක් දීර්ගවෙන්න පුළුවන්. අනාගතයේ කල්ප කෝටි ගානක් ඇතට පංචෝපාදානස්කද ලෝකය ගලාගෙනයනවා. ලෞකික ප්‍රඥාවේ ඇස දුර්ුවල නම්, අනාගත පංචු උපාදානස්කන්ද ලෝකය නිමාවක් නැවතීමක් අවසානයක් නැහැ පිින්වතුනේ පිංවත කරුණා කර අතීතය අමතක කරන්න එපා. අතීත රූපස්කන්දය වෙනස් වෙලා ගියා. අතීත සක්විති රජ සැප, ස්ත්‍රීරත්නය කියන රූප, රජ සිටු ඇමතිරූප ධනකුවේරයන්ගේ අතීත රූප බාහිර සතර මහා ධාතුවටම විසිරී ගියා. අතීතයේ වින්දයේ සුන්දරවේදනාවෝ වෙනස් වෙලාගියා. ඒ අතීත හඳුනාගැනීම් සංස්කාරියයෝ විඤ්ඥානෝ වෙනස් වෙලාගියා ගෞරුවනය පිින්වත. අතීතයේ අපි රූප මගේ කරගෙන විඳීම් මගේ කොටගෙන හදුනාගැනීම් සංස්කාර විඤ්ඥානයෝ මගේ කොටගෙන රූපේ කාමේ ආස්වාදයෙන් මත්වී මා්‍යෙන් උඩගුකමෙන් මුලාවු සිහියෙන්. අසංවර ඉන්ද්‍රියන්ගෙන් කියපු ලොකු කතා සියල්ලාව සන්නනේ. අතීත සුසානභූමියකින්නේද පිංමත. අතීතේ පංචු පාදානස්කන්දයාස්වාදයෙන්මත් වෙලා අපිඋුතුම් සද්ධර්මයට විනයට විදර්ශනාවට මොන තරන්නං අගෞරුවයන් කරන්නට ඇදද ඒවායේ විපාකයන් නිසා පටිච්ච සමුපපන්නව සතරා පායන්හි අපි, කොතෙක් නම් ගාල් වෙන්න ඇද්ද පිංවත වර්තමානයේ ලෞකික ප්‍රඥාව දුරුල්ල වෙන සමාජයක ධර්ම විරෝධී හැසිරීම් සහ ප්‍රකාශ සමාජගත්ත වෙන්න පුළුවන්. උතුම් ධර්මවිනය විදක්ෂනාව පවා විවේචනයට ලක්කරන්න පුළුවන් පිංවත කරුණා කර අනුනගේ ප්‍රමාධිභාවයන් හේතුවෙන් ඔබ ප්‍රමාදී වෙන්න පා අතීතයේ දේවදත්ත හාමුදුරුවන්ගේ ප්‍රමාධිභාවය නිසා අහිංසක ගිහි පැවිදි පිින්වතුල්ලා කොතෙක්නම් ප්‍රමාධීභාවයන්ට පත්වී සතරාපා ඇන්ට වැටුණද. පිංවත අජාසත්ත රජතුමා මේ මොහොතෙත් අවිචිමහ නිරේ දුක්විදින්නේ. දේවදත්ත හා මුදුරුවන්ගේ ප්‍රමාධීභාවය නිසාමයි පිංවත සිහින්ුවනින් දකින්න. එක ප්‍රමාදී චරිතයකට පුළුවන් දසදහස් ගණනක්. මාදී භාවයට පත් කරන්න පිින්වත කරුණා කරමේ වියරු පංචුපාදානස්කද ලෝකය මැද සත්්ධර්මයෙන් අප්‍රමාදී පිින්වතෙක් වෙන්න එවිත පිංවත් ඔබට එවිට පින්වත් ඔබගේ දැකීමම ඔබගේ සත්පුරුෂ හැසිරීමම ඔබේ සිහි මුලානොවී වචනම අනුනට ධර්මදාානයක්ම වෙනවා පවත ඔබ කරුණා කර, මේ වියරු පංචු පාදානස්කඳලෝකයමැද සත්්ධර්මයෙන් අප්‍රමාදී පිංවතෙක් වෙන්න එවිට පිින්වත් ඔබගේ දැකීමම ඔබගේ සත්පුරුෂ හැසිරීමම ඔබගේ සිහි මුලානොවූ වචනම අනුන්ට ධර්මදානයක්ම වෙනවා. පිංවත මේ ලෝක ධාත්වේ උතුම් තෙරුවන්ගේ පහළවීම යම් සේ දුර්ලබද කෘතවේදීභාවය උතුම් තෙරුවන්ගේ පහලවීම වගේම දුර්ලභ ධර්මතාවයක් බව බුදුරජාණන් වහන්සිදේශනා කරනවා පිංවත කෘතවේදී භාවේ ඔබලෝකෙන් බලාපොරොත්තු වෙන්නන්නේපා ඔබ කෘතවේදී වෙන්න පංවත් ඔබේ ජීවිතයට වගකිවයුත්තේ ඔබමයි. ඔබේ කෘතවේදී භාවයට පෙරලා සමාජයෙන් කෘතවේදී භාවේ නොලබුණොත් ඊට වගකීයුත්තේ සමාජය නොවේ, ඔබේම අතීත අකුසල් සංස්කාරයි. පිංවත අවිද්‍යාවේ පැටලුණාපී, සංස්කාරවිසින් නැවත නැවතාත් අවිද්‍යාවේම පටලබනවා. පිංවත ඔබ ලෝකය අත හැරලා ලෝකය තුළ ජීවත් වෙන්න. මිරිංගු අයිති මුවපොව්වන්ට පිස ප්‍රඥාවට නොවේ, මිරුගු අයිති මුව පොව්වන්ටමිස ප්‍රඥාවට නොේ පංවත, ආස්වාදේ රසායිනික පොහොරින්ම තුෂ්නාව තිරිහන් වෙන සමාජයක සංස්කාර පැටලුම වැඩී. පින සෙල්ලම් කරනවා විදශශනා ප්‍රඥාවට පයින් ගහලා පින්වත මොහොතක් දෑස්පියාගෙන පස්සයළඟ නවතින්න එතන හරිමනිදහස් ආයුෂය උණුසුම පටිච්ච සමුපපන්න විඤ්ඥානය ආහාර කොටගත්රූපය අරමුණකුින් තොරව එක් තැන් වෙලා. විද්‍යාව නැමති කබයක කොනක් පස්සය විසින් අල්ලා ගෙන සිටියත් කඹේයානි කොනාදින්න තුෂ්ණාව නැහැ සිත පස්සයළඟ නැව තුන තැනදී සංස්කාර කබැදීම තාවකාලිකව නැවතිලා පින්වත. අපි ආපු දුරද වැඩි අපිට යන්න තිබෙන දුරද වැඩි මේ ප්‍රශ්නය අයිතිවෙන් විද්‍යාවට අපි මේ ප්‍රශ්නය විද්‍යාවට භාර දෙන්නේ නම් අපිට චිත්තානු පස්සනාව, ප්‍රයෝජනයට ගන්නම වෙනවා. පිින්වත විතර්ක සිච්චිත්තානු පස්සනාවෙන් අනිත්‍යයි දකින්න එවිට තව තව විතර්කපිට කරදර කරන්නේ නැහැ පින්වත සිතුවිල්ලෙන් සිතුවිල්ල හොඳින්සිහ පිහිටුවාගන්න එවිට ජීවිතය ළඟන අතර වෙන්නේ සම්මා සමාධිමත්හි තක්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා ධාතු ධාතු වශයෙන් බැඳී යනවා කියලා ත ධර්මවර්ත් ඉහත ධර්මය වර්තමානයේ හරම සුන්දර එහි පස්සික ධර්මයක්. මේ ධර්මය තුළින් සමාජය දකිද්දි කුමන අසත්පුරෂකමක් දැක්කද. කුමන අවිනේවාදී හැසිරීමක් දැක් අද එ අපිට ධර්මයක්ම වෙනවා. පින්මත අධර්මය යටපත් කරන්න ඕනේ ධර්මයෙන් මයි. අවිනේ යටපත් කරන්න ඕන විනෙන්මයි. අකුසලේයටටපත් කරන්න ඕනෙ කුසලෙන්මයි මේ පංච උපාදානස්කන්ද දුක්. නැති කොටගන්න ඕනේ නිදහස් වීමෙන්මයි. සමාජය තුළ අස්සිහයෙන් නොඩුදුවන ධාතු විවිධත්වයන් දකිද්දී පින්වත් ඔබ කම්පාවෙන්නේ පා. අවිද්‍යාවේ උත්තේජනයෙන් අනාගතයේදී මේ ධාතු විවිධත්වය තව තවත් සංකීර්ණ වෙනවා කරුණා කර. විදර්ශශනා ප්‍රඥාවේ ධාතුගොඩට එකතු වෙන්න කරුණා කර විදර්ශනා ප්‍රඥාවේ ධාතුගොඩට එකතු වෙන්න. විට පින්වත් ඔබට පුළුවන්. මේ සෑම ධාතු ස්භභාවයක්ම විනිවිද දකින්න මනුස්ස සමාජය තුළෝඩු දුවන මේ සෑම ධර්මවිරෝධී විකෘති ධාතු සභාාවයක්ම අවිද්‍යා පච්චා සංකාරා, සංකාරපච්චයා විඤ්ඥාන කියන ධර්මතාවේ පලයක් මයි. මනුස්ස සමාජයේ ඔබ දකින ධාතු විධත්වය දම්මානු පස්සනාවේම, ටහනක් කොටගන්න ඔබ නිදහස් වෙන්න ලෝකයට යන්න දෙන්න පින්වත රූපය විනිවිද නොදකින්නා ජරාවිාදි මරණ සෝක පරිදේවයන්ට ආදරය කරන්නෙක් වෙනවා ඔබ රූපය විදර්ශනාවෙන් විනිවිධ දකින්නෙක් නම් ඔබේ ආදරය අයිති. ඔබ රූපය විදර්ශනාවෙන් විනිවිධ දකින්නෙක් නම් ඔබේ ආදරය අයිති වෙන්නේ ප්‍රඥාවටයි. ඔබේ ආදරය ප්‍රඥායට අයිතිවෙෙද්දි ඔබ ආදරය කරන්නේ ආදරයේ නිරෝධය උදසාමයි. මුලින්මෝබ ආදරය කරේහිතිබෙන මමත්වේ දැඩිභාවය නිරෝධය කරනතර. දෙවනෝබ ආදරය කෙරෙහිතියෙන කාම්රාග පටිගයෝධ නිරෝධය කරනවා. අවසන් අධියරේදී ආදරය කෙරෙහිතියෙන අනුෂය අවිද්‍යාවෝබෙන් නිවී යන්නේ තුෂ්නානිරෝධ උපාධාන නිරෝධෝ කියන, ධර්මතාවෙන් ඔබේ ආදරය සක් සුදක්සේ පිළිසිදු කරලා පින්වත ඔබේආදරය ජාති ජරාවි්‍යාධි මරණ සෝක පරිදේවයන් උදෙසා නොව ඔබආදයටආද ඔබආද ආදරයේ නිරෝධය උදෙසාම ආදරය කරන්න එවිට. ඔබේ ආදරණීය ආදරය උතුම් සෝවාන් පලේටම මාර්ගයක් වේවිී. Twan Sarai